Sooriyapurayata yana bus ekak dan Lanka 12 ek tikata අයියේ මට පොඩි දවක් ගන්න පුළුවන්ද
මං අයියාගේ නංගි කියලා කියනවාද? කාටද? ඉස්කෝලේ දැන්? සූරිපුරේට. තනියම? තනියම නෙමෙයි, අයියත් එක්ක. ඇයි? නෑ, තනියෙන් ආපු නිසා ඇහුවා. ඇයිරලා මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ, ඉතින් ගෑන් ළමයෙක් තනියෙන් යද්දී පොඩ්ඩක් බලන්න බෑ. අද බස් එක ගොඩ පරක්කු වගේ නේද? Thank you. Hey. උදව් කරාට. කට කරන්න තරම් දෙයක් එතන තිබුණේ නැහැ. ප්‍රශ්නයක් ඇති කරපු නැති එක තමයි කරපු ලොකුම උදව්ව. අයියා කොහෙටද යන්නේ? ඇයි? සෝරි. මම නිකන් යන්නේ. සූර්යපුරේට එන්න පැය 4ක් 5ක් යනවලු නේද? බස් එක හෙට යනකොට හෙට උදේ වෙයි නේද? ඒ මීට කලින් එහෙ කියලා නැද්ද? මොකක්ද ප්‍රශ්නේ? ඇයි අඬන්නේ? මම අඬන්නේ. ඇයි අර පොලිස් කන්න බොරු කිව්වේ? මගේ ප්‍රශ්නේ අහන්නේ බොරුවට මාත් සම්බන්ධ වුණ හින්දා. ඒ පොලිසිය දෙන්න මගේ පස්සෙන් ආවේ මං තනියම එන එක දැකලා සැක හිතිලා. හොඳ වෙලාවට අයියා මෙතන හිටියේ. මං දන්නවා ගෑනු ළමයිට එළියට බහින්න හොඳ වෙලාවක් නෙමෙයි මේක. ඒත් මට ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අයියේ මට ඒ ගමන තනියෙන් එන්න සිද්ධ වුණා. ඒක හරි. ඒ වුණාට මොකද්ද ඔගේ නම? පවිත්‍ර. මේක පවිත්‍ර. ඔයාට තිබුණානේ පොලිසියට ඇත්ත කියන්න. ඇත්ත කිව්වා නම් මට මේ ගමන යන්න වෙන්නේ. ඇයි? ඒක එහෙම තමයි. ඒ කියන්නේ ඔයාට පොලිසියට හංගන්න මොන හරි දෙයක් තියෙනවද? අනේ නෑ අයියේ. මම වැරද්දක් කරලා ඉන්න කෙනෙක් නෙමෙයි. මම විශ්වාස කරන්නේ. ඔයා ගෙදරින් පැනලා යනවා. මං හරිනේ? අනේ කරුණා කරලා අපි මේ ගැන කතා කරන්න නැතුයි මුදු. Please.
රශ්මියයි මං තෑන්ක් යු කියන්න ආවේ. ඒ ඊයර තෑන්ක්ස් කරානේ. ඒක මාදි කියලා හිතනවා. ඔය ඊයේ මට ගොඩාක් ලොකු දවුවන්නේ කරේ. ඔය අම්මා වඳුරන්නේ නැහැ කිව්වා නම් එහෙම තාමත් මේ මිනිස්සු මගෙන් ප්‍රශ්න අහනවා. ඔය සූර්යපුරේ අලුත්ද? වාගේ ගම කොහෙද? ගමේ. එතන මෙහෙ මොනවද කරන්නේ? මගේ නෑදෑ. මීට කලින් ඇවිල්ලා නැත්නම් කොහමද හොයාගෙන යන්නේ? මං ගාව ඇඩ්‍රස් එක තියෙනවා. මං හොයාගෙන යනවා. මට කිරිකෝ පිළිබක් කියන්න. මොකද කියන්නේ? මගේ තුගුර හොඳටම වේල්ලා තිබුණේ. පැය පහක් මේ සීතලේ බස් එකේ. නිකන් හිර කූඩුවක හිටියා. මේ පළාත හරි ලස්සනයි නේද? ලස්සනයි නම් තමයි. හැබැයි ඔය එළියෙන් පෙනෙන ලස්සන මිනිස්සුන්ගේ ජීවිතවල ඇතුළේ නන්නේ. මොනවද කරන්නේ? ඇයි? මම මොනවද කරන්නේ කියලා මම බත් දන්නේ. ඒක නේ? ඒකම තමයි ඉතින්. මම මොනවද කරන්නේ කියලා මම බත් දන්නේ. ඒක නම් මටත් තේරුණා. ඊයේ බස් වලට ගියේ. මොකද්ද? ඔයා මේ යන්නේ අරමුණක් නැති ගමනක් කියලා. ඔයා මේ කොහෙද යන්නේ? කිරිකෝප්පේ කාරිය රසයි අයියේ. Thank you. ඔයා යන්නද නැගිට්ට? ඔව් අයියේ. අයියේ ඔය මල්වත්ත පාර දන්නවද? ඔයා වගේම මමත් මේ ටවුන් එකට ආවේ අදමයි. ඇත්ත. මල්ලා ගතින ඇඩ්‍රස් එක. මාත් එක හොයාගෙන යන්න ඕන. අපි හැමෝම ඉතින් තැන් තැන් හොයාගෙන යන එක තමයි. අපි දෙන්නම මේ පළාතට අලුත්. ආ කිව්වා වගේම හරිම ලස්සන පළාත. අපි කොයි හරි අලුත් පළාතකට ගියාම අපිට පේන හැම දෙයක්ම අලුත් විදිහට තමයි පේන්නේ. එතකොට අපි නිකම්ම අලුත් වෙනවා. ඒක හරි නියම එක්ස්පීරියන්ස් එකක්. ඔයා දැන් කොහෙටද යන්නේ? මල්වත්ත පාරට. ඒ කවුද ඉන්නේ? මට පරක් වුණා. මං ගිහින් එන්නම් අයියේ. හොඳයි පවිත්‍ර. පවිත්‍ර? මං පවිත්‍ර නෙමෙයි සචිත්‍ර. ඇයිවා අයියරේ කිව්වේ ඔයා පවිත්‍ර කියලානේ? ඒ නිකන්. මං පවිත්‍ර නෙමෙයි සචිත්‍ර.
අජය මහා කියලා ටීචර් කෙනෙක් ඉන්නවද? අද ශ්‍රියාමිස් සාවේ නැහැ. ගෙදර ඇත්තේ. ගෙදර කොහෙද? තේවැත්ත මැද්දෙන් යන්න තියෙනවා මීටර් 200ක් විතර ගිහිල්ලා දකුණට ඇරෙන්න තියෙනවා මේ ගුරුපාරක්. ඒකේ කඳ උඩ තියෙන ගෙදර. සචිත්‍රා කාතික දාවි Yeah, Mr. Malind, I suppose. Yeah, the one who gave me the call yesterday. Yeah. Okay. So, your room is ready, Mr. Malind, right? Kochchara kalda, 1 month? Right. No problem, no problem at all. Gedara inno again, the Thank you. Thank you. This is my wife, Erin. Hello.